මොහොතකට ඉස්සෙල්ල තිබිච්ච පරිසරය නෙවෙයි දැන් තියෙන්නේ. හැම මොහොතකම හැම තත්පරයකදීම හැම හුස්මකම අපේ ජීවිත වෙනස් වෙනවා. හොඳ පැත්තට වෙනස් වෙන ඒවත් තියෙනවා, නරක පැත්තටත් වෙනස් වෙනවා. කොහොම වුණත් මේ ලෝකේ නොවෙනස්ව ඉදිරියට යන එකම දේ තමයි වෙනස් වෙන්නේ. විවිධ වෙනස්වීම් මැද්දේ මම ඔබ මුණ ගැහෙනවා. අපි ගිය සතියේ මුණ ගැහුණේ නැහැ. ඒක හිතට වද දෙන කාරණාවක් වගේ. කියන්නේ දැන් නිරන්තර මුණ ගැහීමක හිටපු ඔබත් මමත් සතියක් මුණ නොගැහී ඉන්නකොට ඔබටත් දැනෙනවා ඇති, ඒක අපටත් දැනෙනවා. ඒ නිසා අද අමුතු සතුටකුත් තියෙනවා හිතේ, මේ සතියකට පස්සේ මුණ ගැහෙන නිසා, සති දෙකකට පස්සේ. ඒ නිසා අද දවස තරමක් වෙනස්. අපි අද වෙනස් වැඩසටහනක් ඔබට රසවිඳින්න ලැබෙයි කියන විශ්වාසය මගේ හිතේ තියාගෙන තමයි මම අද මේ ආසනයට ආවේ. මම එහෙම කිව්වේ අද අපේ වැඩසටහනේ ගීත තෝරන්නට ඔහු කැමති ගීත 10 අරගෙන ඇවිත් ඒ තුල තියෙන ඔහුගේ අදහස් ඔබත් මමත් එකට එක්ව යාකරන මේ සමාජය තුල සටහනක් තියන්න කියලා ආරාධනා කළේ වෙනස් කෙනෙකුට. ඔහු මනෝවෛද්‍යවරයෙක්, තරුණ මනෝවෛද්‍යවරයෙක්. ඒ වගේම විවිධ හැකියාවන් සහ අධ්‍යක්ීම් වලින් පරිපූර්ණ වෙච්ච මනෝවෛද්‍යවරයෙක්. දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් හසල අධ්‍යක්ීම් සම්භාරයක් එකට ගොනු කොට ගත්ත තරුණ වෛද්‍යවරයෙක්. තවත් වෙනසක් තියෙනවා. ඔහුත් මහේෂ්, මමත් මහේෂ්. සමහර වෙලාවට මටත් ඔබ එවලා තියෙන ප්‍රතිචාර හරහා කියලා තියෙනවා ඔබත් හරියට මනෝවෛද්‍යවරයෙක් වගේ කියලා. මටත් එහෙම වෙන්න තිබුණා නම් අගේ. හැබැයි නිල නොලත් සහ නිල ලත් මනෝවෛද්‍යවරු දෙන්නෙක් හැටියට අපි දෙන්නාද කතා කරනවා. ඔහු නමින් ධනුජ මහේෂ්. අයිබන් ධනුජ. ඒ වගේම වෙනස් පුද්ගලයෙක් හැටියට මහේෂ් කියන ගීත 10 වෙනස් විදිහකට රසයක් එක්ක එකතු කරලා මුහු කරලා ඔබට තිළින කරන්න, ඔබත් එක්ක බෙදා හදා ගන්න අපි ආරාධනා කළා වෙනස් චරිතයකට. ඔහු දන්නවා ඔබ දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් විශේෂයෙන්ම මේ ෆේස්බුක් එක, මූණු පොත හරහා, YouTube එක හරහා ඔහුව ආගන්තුක චරිතයක් නෙමෙයි ඔබට. විවිධ ගායක ගායිකාවන්ගේ විශේෂයෙන්ම ගායකයින්ගේ ගීත එම කටහඬින් ඒ ආකාරයෙන්ම ගයන්න පුළුවන් නිසඟ හැකියාවක් ඔහුට ලැබිලා තියෙනවා. ඒකත් මං හිතන්නේ දසලක්ෂ ගානකින් කෙනෙකුට අයෙකුට ලැබෙන හැකියාවක්. මේ අනුකරණය කරන එක, ඉමිටියේට් කරන එක ලෝකයේ තියෙන පැරණිම කලාවක්. ඉතින් ඒකට උරුමකම් කියන තරුණ ගායන ශිල්පියෙක් නිලන්ත සිරිපතිරණ. අපිත් එක්ක එකතු වෙලා නිලන්ත, අයිබෝන්. ඒ වගේම අද දවසෙත් අපේ සිහිනේ කිරේ වැඩසටහන් මාලාවේ දැනට වාර්තාගත අන්දමින් වැඩිම වැඩසටහන් ප්‍රමාණයකට සංගීතය සපයලා තියෙන්නේ අපේ හිතවත් සුසන්ත. අද දවසෙත් ඔහු සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනවා සුසන්ත වදුරක් පෙරමු. ඔන්න මමගේ වැඩසටහනේ ආරම්භය මං කළා මහේෂ්. දැන් මහේෂ්ට බාර දෙනවා මේක ගලා යන්න ඕනේ. ඊට පස්සේ ආයි මම එනවා අවසානයේදී. මම ආසයි මහේෂ් කෙනෙක් එක්ක තමයි මහේෂ් කෙනෙක් කතා කරන නිසා ඔබ මනෝවෛද්‍යවරයෙක් හැටියට ඔබ මාවත් මනෝවිද්‍යා තත්ත්වයකට ගෙන ඉද්දන්න. ඇත්තට මනෝවෛද්‍යවරයෙකුගේ කාර්යභාරය මොකක්ද මහේෂ්?
ඔව් මහේෂ් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි වෛද්‍යවරු විදියට සේවය කරනවා වෛද්‍යවරයෙක් කියනකොටම අපට මතක් වෙන්නේ රෝගයක් වුණාම තමයි අපිට වෛද්‍යවරයෙක් ගාවට යන්නට වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කිසිම කෙනෙක් කැමති නැහැ වෛද්‍යවරයෙක් ගාවට යන්නට. මොකද වෛද්‍යවරයෙක් ගාවට යනවා කියලා කියන අපි රෝගාතුර වෙලා. ඉතින් හමු වෙන අකමැති කෙනෙක් තමයි වෛද්‍යවරයෙක් කියන්නේ. ඒ අතරින් මනෝවෛද්‍යවරයෙක් කියලා කියන්නේ ඊටත් වඩා හමු වෙන අකමැති කෙනෙක්. මොකද මිනිස්සු කැමති, අපි හැමෝම කැමති අපි කායිකව මොනතරම් රෝගාබාධයන් වලට ගොදුරු වුණත් මනස සංසුන්ව තියාගන්න. අවාසනාව මහේෂ් අද අපේ මේ සමාජයේ අපි ඉන්න සංකීර්ණ ලෝකයේ තුල මේ මනස යහපත් පවත්වාගෙන යෑම කියන්නේ හරිම අමාරු කටයුත්ත. ඉතින් මනෝවෛද්‍යවරයෙක් කියලා කියන්නේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන අය තමයි. නමුත් ඊට එහා ගිහපු මිනිස්සුන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගෙන යාමට උපකාර කරන පිරිසක්. ඒක තමයි මනෝවෛද්‍යවරයෙක්ගේ කාර්යභාරය. නිලන්තද ටිකක් තරමක් අසීරු ඉලක්කයක් තියෙන හේතුව මනෝවෛද්‍යවරයෙක් තමයි මේ ගීත 10 ගෙනලා තියෙන්නේ. ඒ නිසා මේක තුල තියෙනවා විවිධ හැඩතල. සල් නිලන්තට සිද්ධ වෙලා තියෙනවා මෙතෙක් කල් ඔබ විවිධ සමාජ වෙබ් අඩවි ජාලා හරහා සහ ඔබේ පෞද්ගලික ඒක පුද්ගල ප්‍රසංග හරහා ප්‍රේක්ෂකින්ට දීපු දේවල් ලාංකීය මාධ්‍ය කලාවේ මහගෙදර, රූපවාහිනී මහගෙදර, ජාතික නාලිකාව හරහා මෙරටට සහ විදේශයට සජීවීව පෙන්වන්න බාර ගන්නවා. ඔබේ අර හැකියාව ගැන ඔබට මොකද හිතෙන්නේ? අනුකරණයද? ඔව්. ඒක මම හිතන්නේ උපතින් ආපු දෙයක්. ඒත් ඉතින් මම වර්ධනය කරගත්ත අභ්‍යාස වලදී ඒක මේ හැමෝම කිව්වට ඒක උපතින් ආවයි කියලාත් එහෙම බෑ. අභ්‍යාසයක් කරෙන්න ඕන. ඒ හඬට අපි යමනත් වෙන මම හිතන්නේ එහෙම වෙන්න ඕන. ඒ කියන්නේ ඒ හඬට අපි පුළුවන් තරම් ලං වෙන්න අභ්‍යාසයක් කරෙන්න ඕන. අද ඔබ ගායනා කරනකොට අපි යම් යම් අවස්ථාවල ඉඩ පහසුකම් තියෙන විදිහට පොඩ්ඩක් ඒ පැත්ත බලමු. පළවෙනි ගීතය මේ අපේ මනෝවෛද්‍ය ධනුජ මහේෂ් අපේ වැඩසටහනට ගෙන එන්නේ. මේ ගීත 10 තෝරන්නේ ඔහු, පෙළගස්වන්නේ ඔහු. ඒ නිසා මේ සියලු දේකම අයිතිකාරය අපේ වෛද්‍යවරයා. මුල්ම ගීතය ඔබ ඉතාමත් පුද්ගලිකව සහ අපි හැමෝම, මම කියලා කියන අපි හැමෝම ප්‍රේක්ෂකයෝ ඉතාමත්ම කැමති ගීතයක් මේ අප්පච්චි ගැන කියන ගීතය, අන්දරයාගේ ගීතය. මේ කාද වැඩසටහනෙන් පළවෙනි ගීතය හැටියට ඔබ තෝරලා තියෙනවා. ඔව්. මට පොඩි කාලයක් දෙන්න මේ ගීතයට එන්නට. මේ සිහිනේ කිරය වැඩසටහන පිළිබඳව පුංචි දෙයක් කියන්නට ඕන. මගේ මේක මගේ සිහිනයක්. මේ පුටුවේ වාඩි වෙලා ගීත 10ක් තෝරන එක. මේ වැඩසටහනේ කොයිතරම් දුරට මම පළවෙනි වැඩසටහන ඉඳලා මම නරඹන්නේ කොයිතරම් දුරට මේකට ඇබ්බැහි වෙලා තියෙනවද කියලා මම කැමති මේක කියන නරඹන්නේකට වඩා මම මේක විඳින්නෙක්. ඒ වගේම ඇබ්බැහි වූ එක. මට මතකයි මම විදේශ පුහුණුව සඳහා ඕස්ට්‍රේලියාවේ කල් ගත කරන කාලේ ඉරිද රැයට මේක බලන්නට බැහැ. මොකද පැය 4ක වෙනසක් එක උදේ පාන්දර මම සඳුද්ද දවසේ වැඩ කරලා දුවගෙන ගෙදර එන්නේ හවස 4ට. මගේ බිරිඳ දන්නවා සියලුම කටයුතු ලෑස්ති කරලා මේක ඩවුන්ලෝඩ් කරලා තියලා තියෙනවා බලන්න. ඉතින් ඒ වගේම සඳුද්ද දවසේ හවස වරුවේ මම කිසිම අපේ සමහරලාට රාත්‍රී සේවයන් කරන්නට වෙන මම කිසිම සඳුදාවක රාත්‍රී සේවය බාර ගන්න නැහැ. ඒක මගේ මිත්‍රයෝ විදේශිකයෝ පවා දන්නවා. ඒ කියන්නේ මේ වැඩසටහනට පුදුමාකාර විදියට ලංකාවේ වගේම විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකට මම දකින්නේ මගේ පෞද්ගලික මතය වැඩසටහන් සංගීත වැඩසටහන් රාශියක් අතරින් මේක ජාතික රූපවාහිනී විදියට මේකේ ප්‍රමිතිය පවත්වාගෙන යෑමට ඔබ දරන වෑයම. ඒ වගේ මේ වැඩසටහනේ තියෙන සංයමය, මේ වැඩසටහන බොහොම පරිස්සමින් ඔබ දන්නවා ඔබගේ සීමාව කොතනද කියලා. ඒ කාරණා නිසා තමයි මේක මිනිස්සු ඉහළම තලයේ ඔසවලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනේ මේ සිහිනය මට ආරාධනා ලැබීම, මේ මම කැමති ගීත 10 මේ ගෙනාවේ. නමුත් මේ ගීත 10 තෝරා ගැනීම පිටිපස්සේ තියෙනවා මගේ වෘත්තිය තුළ මට හම්බ වෙන මිනිස්සුන්ගේ ජීවිතේ අපි නොදකින පැතිකඩ. වැඩසටහන ඉස්සරහට ගලාගෙන යනකොට සමහර ලාවට මේ තෝරා ගැනීමට හේතු වෙච්ච කතාන්දර ඇහෙනකොට කෙනෙක් හිතන්නට පුළුවන් මේ එදිනෙදා උදේ හවා බස් එකේදී, කෝච්චියේදී,
පාරිදි අපට හම්බෙන මිනිස්සුන්ගේ කතාවද මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක සත්‍යද කියලා සත්‍ය වශයෙන්ම මේක සත්‍යයක් ඔබ ඔබ කියන්නේ ඔබ අද සමාජගත කරන මේ පණිවිඩය 100ට 100ක් ආනුභූතිකව ඔබ අත්දැකීමෙන් ඔබ ළඟට ජීවිතේ ලැබිච්ච දේවල් මගේ ඇස් දෙකට මගේ කනට ඇහිච්ච මිනිසුන්ගේ ජීවිත කතා කතාව මිනිසුනේ ප්‍රේක්ෂකයනේ වෙනදටත් වඩා ඇස් දෙකයි ඔබේ සවන්පත් යුගලේම අපිත් එක්ක මුහු කරන්න මේ කතා කරන්නේ ඔබෙත් මගේත් අපේ කතාව දැන් කියන්න අන්දරයයි ගීතය ගැන ඔව් අපි හැමෝම ආදරය අම්මගේ තාත්තගේ දෙන්නගේ ආදර ගැන කතා කරනවා මහේෂ් මට හිතෙනවා අපි සමහර වෙලාවට තාත්තගේ ආදරය ගැන කතා කරනවා මදිද කියලා නිතරම අපි අම්ම ගැන කතා කරනවා එහෙම වෙන්නට ඇත්තේ සමහර වෙලාවට තාත්තගේ ආදරය තාත්තා පෙන්වන්නේ වෙනස් විදියකට ගොඩක් තාත්තලා ආදරය පෙන්වනවා අඩුයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තාත්තා ආදරය අඩුවෙන් කරනවා කියලා අම්මා හා සමානවම අපරිමිත විදියට තාත්තලා දරුවන්ට ආදරය කරනවා මේ තාත්තගේ ආදරය ගැන කතා කරනකොට මට මේ ළඟදි වෙච්ච සිදුවීමක් මතක් වෙනවා පෙබරවාරි මාසේ 4 වෙනිදා කරාපිටියේ රෝහලේ තියෙනවා කරාපිටියේ රෝහලේ යන වකුගඩු රෝගීන්ගේ කරාපිටියේ රෝහලේ වකුගඩු රෝගීන්ගේ වකුගඩු ආරක්ෂක සංගමය කියලා දැන් මේක දිකරන්නේ රෝගීන් සහ අනිකුත් ක්‍රියාකාරී අය එකතු වෙලා මේ අයට උදව් කරනවා මේකේ අපූර්ව උපහාරුලක් තිබුණා පෙබරවාරි 4 වෙනිදා ඒකේ කරන්නේ වකුගඩුව ලබාගත් වකුගඩු රෝගියා තමන්ට වකුගඩුව දීපු කෙනාට උපහාර දක්වනවා මේකේ ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට මම කාලයක් තිස්සේ වැඩ කරා මම ඒ රැස්වීමෙන් පස්සේ එක තාත්ත කෙනෙක් හිටියා තමන්ගේ වකුගඩුව දියණියට දන් දීපු ඒ තාත්තගේ මම ඇහුවම තාත්ත කිව්වා ડોක්ටර් මට කිසිම උපහාරයක් අවශ්‍ය නැහැ මගේ අනිත් වකුගඩුවත් පුළුවන් නම් මම මගේ දියණියට දෙනවා කියලා වකුගඩුවක් දීම අවයව දානයක් මේ තාත්තා කතා කරන්නේ ජීවිත දානයක් ගැන දැන් එහෙමයි තාත්තලාගේ ආදරේ මහේෂ් තව කතාවක් මතක් වෙනවා ඒකත් මේ බොහොම මෑත කාලයක මම කොළඹ පෞද්ගලික ආයතනයකට ගියා යම්කිසි කාර්යයකට එතනදී හිටියා විධායක අධ්‍යක්ෂකවරියක් ආයතනයේ ඇය තමන්ගේ තාත්තව එක් කරගෙන ආවා ඇවිල්ලා තිබුණා ඇවිල්ලා ඇගේ ආයතනය පෙන්වන්නට මේ තාත්තා සර්මක් ඇඳලා බැනීමක් ඇඳලා බොහොම සරල මිනිස්සෙක් තාත්තා ලැජ්ජයි එන්න දුවට අගෞරවයක් වෙයි කියලා ඒ දුව ඇවිල්ලා හැමෝන්ටම කිව්වා මේ ඉන්නේ මගේ තාත්තා මාව හැදලා මෙතනට ගෙනාවේ උදේ පාන්දර නැගිටලා වත්තෙන් පලා කරලා පලා මිටි ගැට ගහලා පොළට යන ගමන් මම ඉස්කෝලට දැම්මේ එහෙමයි තාත්තලා දූලව හදන්නේ ඉතින් අපි මේ ගැන කතා කරනකොට මහේෂ් සමහර වෙලාවට අපි ඉහළයයි කියාගන්න සමාජ මට්ටමට එනකොට සමහරලාට අපිට ලැජ්ජ වෙනවා තාත්තලා එක් කරගෙන ඉන්න තාත්තා අඳින්නේ සරම බුලත් කනවා තාත්තගේ පෙනුම හොඳ නැහැ තාත්තා කතා කරන හැටි හරි නැහැ අපි සමහරලාට තාත්තලා ගෙදරට යාළු වෙනකොට තාත්තලා ඇතුළට දානවා නමුත් තාත්ත කෙනෙක් කවදාවත් තමන්ගේ දුවෙකුට පුතෙකුට එවැනි සැලකීමක් දක්වන්නේ නැහැ ඉතින් මේ ගීතේ මං ආසම කොටස මේක කියනවා ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මං දෙනවා හැම තාත්ත කෙනෙක්ම උපරිම කැපකිරීම කරනවා තමන්ගේ දරුවන්ව සිදාදියට එක් කරගෙන ඉන්නට ඔබගේ තාත්ත කොහොමද ඔබට එහෙම ජීවිතේ පාරපෙන්නුවා මගේ තාත්තා මේ දක්වා කිසිම දවසක මට පහරක් ගහලා නැහැ ඒ මං වැරදි වැඩ නොකරපු නිසා නෙමෙයි තාත්තා හුඟක් අවදානෙන් බලාගෙන ඉඳලා මම කරන වැඩවල නිවැරදි බව වැරදි බව බොහොම ආදරෙන් පෙන්වලා දුන්නා. ඒක මං හිතන්නේ තාත්තලාට තියෙන පුදුමාකාර හැකියාවක්. මගේ තාත්තට ඒක උපරිමෙන්ම තිබුණා. අද මං මේ පුටුවේ වාඩි වෙලා ඉන්න එකේ ගෞරවය විශාල වශයෙන් මගේ තාත්තට හිමි වෙන්නට ඕන. හොඳයි. වෛද්‍ය ධනුජ මහේෂ් අද දවසේ ගීත 10 තෝරන්නේ. පළවෙනි ගීතයේ මේ අන්දරයි ගීතේ ඔහු කියපු ඒ කතිකාව තුල තිබුණා තාත්තා ඉන්නේ කොතනද තාත්තා සිටියේ යුත්තේ කොතනද තාත්තා කෙනෙක් කියන්නේ කවුද මොන නමින් අප්පච්චි අප්පච්චෝ තාත්තා
පියාන පියා පියානෝ කියලා කොහොම විදිහට කතා කළත් තාත්තා කියන්නේ අපි හැමෝගෙම තාත්තා. ඒ නිසා හිතන්න ඔබ දැනු ඒ අසහාය නිර්මාණකරුවා ඔබේ තාත්තා ආගමේ ගීත සත්මන් කරන අප
නිලන්ත මේ මිහිරට ගායනෝ ඔය නිලන්ත පටන් ගත්ත විතරයි ඒ නිසා නිලන්ත ඔහු ඉස්සරහට යනකොට තවත් වෙනස් වෙනස් රසයක් ඔබට අද රස විඳින්න සලස්සයි කියලා මම විශ්වාස කරනවා නිලන්ත මේ අපේ මහේෂ් වෛද්‍යවරයා තාත්තා ගැන කතා කරලා තමයි අද වැඩසටහන ආරම්භ කළේ නිලන්ත අපි හැමෝම අද මෙතන වාඩි වෙලා ඉන්නේ අම්මා සහ තාත්තා කියන මේ කාන්තාව සහ මේ පුරුෂයා අතර ඇති වෙච්ච ප්‍රේමණීය සම්බන්ධතාවයක අග්‍රඵලයක් හැටියට ඒකට ප්‍රතිවිරෝධාත්මක දේවල් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒක භාවිතයේ පිළිබඳ ප්‍රශ්න ඇති. හරි නමුත් මේ මේ මම මතක් වුණේ මට මේ අපි මේ කොටම පොදුවේ කියන්නේ මේ දැන් හදිසියේ පරිවාහනය කරනකොට මේ මේ සංඥා අපි සාමාන්‍යයෙන් කියන්නේ සිග්නල් ලයිට් එකක් ළඟ කණුවක් ළඟ අපි නැවතිච්චම තාමත් ඊටාම වයෝවෘද්ධ තාත්තලා කීප දෙනෙක් සමහර තැන්වල දිනන අතපාල තමන්ට ජීවත් වෙන්නේ. මේ වෙලාවට මට ඉස්සෙල්ලාම දැනෙන දේ එයාට මුදල් දෙන එකවත් එයා ඇයි හිඟා කන්න කියන එකවත් නෙවෙයි. මේ අත් දෙක උඩ සමහර විට එහෙම නොවෙන්න පුළුවන්. කිරි කැටියෙක් මුලින්ම නැලවෙනකොට මේ තාත්තගේ හදවතේ මොන තරම් බලාපොරොත්තු ගොන්නක් තියෙන්නේ නැද්ද? එක්තරා තැනකදී මට එහෙම කිව්වා මේ යාළුවෙක් කිව්වා මේ ඔහොම හිතුවට ඒකේ තව පැත්තක් තියෙනවා ඒ අද්දික පාන තැනින් ඒ දරුවා සමහර වෙලාවට හොඳ සුඛෝපභෝගී වාහනයක එහාට මෙහාට යනව ඇති කියලා. ඉතින් වැරද්ද කාගේද වැරදුනේ කොතනද නෙවෙයි. දඬුවම් ලබන්න ඕන අය නෙවෙයි තාත්තලා අම්මලා කියන්නේ. ඔබේ පී තාත්තා ගැන ඔබට මොකද හිතෙන්නේ? අතල් මගේ තාත්තත් ඒ වගේම තමයි වෛද්‍යතුමා කිව්වා වගේම. කලාවට ඇත්තටම ආදරේ මගේ මට කලාවට සෞදෝ කරන අර කිව්වාගේ ගහලා නැ එක පාරක් ගහන්නේ ලා වගේ වෙලා තියෙන චර ඒ චරම තමයි හරි හොඳ මනුස්සෙක් ජීවිත ලැබිච්ච හස් දෙක තේමෙනවා නේද හරි අපි මොකද කරන්නේ ඊට පස්සේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ කියලා ඔන්න දැන් ඔබ තාත්තට කතා කළා දැන් අම්මට ආමන්ත්‍රණයක් කරනවා ඔව් මහේෂ් මම අර කලින් කිව්වා වගේ අම්මගේ ආදරය අපරිමිතයි අමිලයි අම්මගේ ආදරය ගැන කතා කරනකොට අපි මම ගොඩාක් තැන් කතා කරලා තියෙනවා මට දැනිලා තියෙනවා අපි හැමෝන්ටම දැනිලා තියෙනවා සුවිශේෂී කතාවක් තියෙන මට මතක් වෙන 2016 වර්ෂයේ මම ඔස්ට්‍රේලියාවෙන් ඉඳලා ලංකාවට ඇවිල්ලා මට මුලින්ම මගේ පත්වීම හම්බෙන්නේ මොනරාගල ප්‍රදේශයේ. මම මොනරාගලේ යනවා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදිහට ගිහිල්ලා ඉන්නකොට හරි වෙනස් අත්දැකීමක්. මම කොළඹ ගාල්ලේ මාතර වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ මොනරාගල ප්‍රදේශයට ගියාම ඒකට අනුගත වෙන්නට ටිකක් කාලයක් ගත වෙනවා පරිසරයට. එක දවසක් හවස මගේ සායන ඉවර කරලා මම කොරිඩෝ දිගේ ඇවිදගෙන යනකොට මම දැක්කා එක අම්ම කෙනෙක් සායනෙට මගෙන් ඇවිල්ලා බෙහෙත් අරගත් අම්ම කෙනෙක් ඒ අම්ම ගන්නේ අම්මට නෙමෙයි තමන්ගේ පුතාලා දෙන්නට ඒ අම්මා බිම හවස වෙලා රැ වෙලා නැහැ බිම මේ පැදුරක් දාගෙන මේ කොරිඩෝවේ කෙළවරක නිදාගන්න ලෑස්ති වෙනවා මේක මට හරි මහ වෙනස් අත්දැකීමක් මම මෙතනට ගිහිල්ලා ඇහුවම අතිශයින්ම සංවේදජනක කතාන්දරයක් මහේෂ් මේ අම්මා කියනවා මේ අම්මට ඉන්නේ තරුණ පුතු දෙන්නෙක් ඒ පුතු දෙන්නටම උග්‍ර මානසික රෝගයක් වැළඳෙලා තියෙන බින්නෝන් මාදී කියලා ස්කිසොෆ්‍රීනියා කියලා කියනවා මේ නිසා වුන් අබල දුබලයි වුන් මානසික ශක්තිමත් නැහැ අම්මව රැක බලා ගන්නට අම්මට සිද්ධ වෙනවා පුතාලා දෙන්න රැක බලා ගන්න තාත්තා ගැන මං ඇහුවා මේ තාත්තා මීට මාස කීපයකට කලින් පුතාලා දෙන්නට බෙහෙත් අරගෙන යන්න ඇවිල්ලා හවස ගෙදර යද්දී අපිට වගේ ගෙදර යන්නට යාන වාහන නැහැ මේ ප්‍රදේශයේ. බස් එකෙන් බහලා පයින් යද්දි වල්ලලියෙක් ගහලා මරනවා. අයියෝ. ඊට පස්සේ මේ අම්මා කල්පනා කරනවා අදත් හවස මම ගෙදර ගියොත් මටත් මේ ඉරණම අත්තුනොත් තාත්තට වෙච්ච පුතාලා දෙන්නේ බලාගන්නේ කවුද කියලා. මේක අපි මම ඒ වෙලාවේ අම්මත් එක්ක කතා කළා ඊට පස්සේ
දවසක මම ගියා අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා රෝගීන් ගෙවල් වලට යන්න එන්නත් ලබා දෙන්න ඔවුන්ගේ රෝග සමහර රෝගීන් ගේන්නට බෑ ඉතින් අපි ගෙවල් වලට ගිහිල්ලා ඔවුන්ට ප්‍රතිකාර කරනවා මම දවසක් මේ ගෙදරට ගියා ඒක හරි දුෂ්කර ගමනක් මහේෂ් වාහනයකින් යන්නට අමාරුයි සෑහෙන දුරක් පයින් ගිහිල්ලා මේ ගෙදරට ගියාම මම දැක්කා මේ අම්මා රෙදි ටික හොදලා දාලා බත් උයලා මේ පුතාලා දෙන්නට අනල කවනවා ඉතින් ඒ වෙලාවේ මට ඇති වෙච්ච හැඟීම මම ඇවිල්ලා එදා පටන් අද වෙනකන් මේ ගීතය අහද්දි මහේෂ් හැමදාම මට අම්මයි පුතාලා දෙන්නගේ ඒ බත් කවන වෙලාවේ පුතාලා දෙන්න අම්ම දිහා බලාගෙන හිටි විදිය මට මතක් වෙනවා සමහර වෙලාවට මහේෂ් මං උත්සාහ කරනවා බලෙන්ම මේක යටපත් කරගන්න ඒක හරි හිතට බරයි මේ සින්දු අහගෙන විඳින්නට අමාරුයි නමුත් මොනතරම් වැර වෙයම් කරත් මේ ගීතය හන හැම වෙලාවකම මට ඒ රූපයම ඇවිල්ලා පේනවා ඉතින් අම්ම කෙනෙක්ගේ ආදරය කරුණාව දයාව උපදින මොහොතේ නෙමෙයි උපදින්නට පෙර අම්මගේ බඩේ ඉන්න වෙලාවේ ඉඳලාම දරුවන්ට තියෙනවා ඒ වගේම මිය යන මොහොත දක්වා දරුවන්ගේ වයස් සීමාව බලපාන්නේ නැහැ නමුත් දරුවෝ විදියට අපට මොනවද අම්මට කරන්න පුළුවන් වෙන්නේ යාන වාහන මිල මුදල් සැප සම්පත් මේ කිසිම දෙයක් අම්මලා ප්‍රතිඋපකාර විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් අම්මලා බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා ඒ තමයි වයසට ගියාම ආදරය කරුණාව දයාව එක බැල්මකින් හරි ඒ ප්‍රතිඋපකාරය දරුවෝ විදියට අපට දක්වන්නට පුළුවන් නම් මේ ගීතේ කියනවා කටුකොහලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ මොනතරම් දුක් ගැහැට තිබ්බත් අන්තිමට සරණට එන්නේ අම්මා හා හරි පුදුම අන්ත දෙකක් අපි ඉන්නේ කියන්නේ සංවේදී කතාවක දුක දැනිලා හදවත තෙමෙනකොට අපි කියලා මං කිව්වේ අපේ මේ අපි හැමෝම මේ ඒක එහෙමම හිර කරගෙන ගීතේ ගායනා කරන්න ඕනේ ඒක හරි දුෂ්කර කටයුත්තක් මට මහේෂ් මේ ගීතයට අපි නිලන්ත සූදානම් වෙන අතරතුරේ මට මේ ප්‍රශ්නේ අහන්න නැතුවම බෑ මං කැමති අර ආබාධිත මනස රෝගී තත්ත්වයට පත්වෙච්ච වැඩුණු තරුණ දරුවන් දෙන්නට එක බත්පත අනලා අම්මා ඒ පුතාටයි මේ පුතාටයි කවනකොට ඒ අම්මා දිහා ඒ දරුව බලන් හිටපු විදිහ ඔබට දැනුනේ කොහොමද මහේෂ් මට වචනෙන් විස්තර කරන්න බෑ මහේෂ් මට ඒ වෙලාවේ නිරන්තරයෙන් මට මතකෙට නැගුණේ මගේ අම්මා මගේ අම්මා දැනට ජීවිතුන් අතර නැහැ දැන් මීට වසර 18කට කලින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිව මනස ඉතාම අඩු තත්ත්වයක තියෙන ඒ දරුව දෙන්න ඒ මොහොතේ ඒ අම්මව දකින විදිහ ඔබ දැක්කද අදහසක් වචනෙන් ප්‍රකාශ කරන්න බැරි බව අපට තේරෙනවා ඒ දරුව දෙන්නට නමුත් මම ඔවුන්ගේ දෑස් තුල දැක්ක මහේෂ් ඒ කෘතඥතා පූර්වක හැඟීම ඔබ කියෙව්වද ඒ දෑස් කියව මහේෂ් මොනවද කියන්නේ ඒ දෑස් තුල ඔවුන් දෙදෙනාගේම දෑස් තුල කියනවා අනේ අපට අම්මට සලකන්නට තියෙනවා නම් ඒ බත් කට කාලා මේක හරි රහයි අම්මේ මේක මගේ අම්මට මං ආදරේ කියලාවත් කියාගන්න බැරි දරුවෝ දෙන්නෙකුට තමයි අම්ම කවන්නේ අම්මා කෙනෙකුට දරුවෙක් උණහපුලුවට උණහපුලුවගේ පැටියා මහා වස්තුවක් ඒ වගේ අම්මා කෙනෙකුට දරුවෙක් රෝගීද නිරෝගීද නෙමේ ප්‍රශ්නේ ඒ වගේ දරුවෝ ඒක හිතේ තියාගන්න එහෙම අම්මලාද කොහෙද ඉන්නේ වැඩිපුර කොහෙ හිටියත් ගෙදර නැහැ ඒක තමයි ප්‍රශ්නේ යා the night
සරණයි යන්නේ දහවල් මත සෙවණ ලක්නි සුමදරු තනාවත් එදා වගේ මා පුටි පුතු වන්නේ යුදුනක් නැතින් උන්නත්වා මා ඔබ ළඟ අම්මේ වෙලාවට මේ නිලන්ත මට ඔබ ගායනා කරනකොට අපේ ඉතාමත්ම කීර්තිමත් අපේ ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහත්මයාගේ හඬත් ඇහෙනවා. සතුටුයිනේ. ඒ වගේ මේ ගීතය අහනකොට වෛද්‍ය මහේෂ් කියපු දේවල් මම මගෙන් කියවුණු දේවල් සහ අපේ හැඟීම් ප්‍රකාශන මැද්දේ ඔබ ජීවිතයේ කඳුලක් එක්ක මේ විනාඩි 3 විනාඩි 5 කාලය ගත කරන්න ඇති තාත්තා සහ අම්මා ගැන දෙපාර්ශ්වය ගැන අපි කතා කරපු විදිහට. හැබැයි කඳුළු සලන්නට ඉඩක් තියාගන්න එපා. අන්න ඒකයි වඩා වැදගත්. ඒත් එක්කම විශේෂ මතක් කිරීමක් මම මේ වෙලාවේ මට දැනුනු දෙය කියන්නේ මේ අම්මා තුරුලේ ඉන්න කෙනාට අම්මා ඇහැට පේන කෙනාට අම්මගේ සුවඳ දැනෙන කෙනාට වඩා අම්මගේ සුවඳ අහිමි වෙච්ච කෙනාට අම්මව ඇහැට පේන්නේ නැති කෙනාට අම්මා මේ මෙලව අතහැර ගිය කෙනාට මේක දැනෙනවා වැඩි. ඒ නිසා විශේෂයෙන් ජයලාල් අපේ අද ඕගන් වාදනය කරන ජයලාල් ගේ මම නේද ජයලාල්ගේ මම හදිසි යන්ත්‍රා වුණා. ඉතින් අපි මේ වගේ සංවේදී මොහොතක මේ දකින්නේ මේ ජයලාල් පොඩ්ඩක් හැරෙන්න ඕනේ අඳුර ගන්න. ඉතින් මේ වගේ මොහොතක මට හිතුණා අපේ කෘතවේදී බව අපි ඔහුත් එක්ක දුක බෙදා ගන්නවා අපි කියලා කියන්නේ මමයි ඔබයි දෙපාර්ශ්වයේම. ඒ නිසා ජයලාල්ගේ මවට මෙවන් දක්ෂ හැඟීම් දැනීම් ඇති සංවේදී පුතෙක් මලවට බිහි කරපු පිනෙන් ඇයට නිවන් සුවම ලැබේවා කියලා අපි අපේ බෞද්ධ දර්ශනය තුළ තියෙන මතයක් අනුව අප ප්‍රකාශ කරනවා. ආගම් ભેදයකින් තොරව සමස්ත ප්‍රේක්ෂක සියලු කුලකේ හැමෝම නියෝජනය කළා මම කියනවා ඒ මවට ජීවිතේ යහපතක්ම වේවා. හොඳයි අපි යනවා අපේ ඊළඟ ගීතයට. නිලන්ත මේ ඉස්සර මංගිය පාසල ඉරිලා මේ සුනිල් එදිරිසිංහ මහත්මයා විශාරද සුනිල් එදිරිසිංහයන් ගායන ගීතයක්. මේ ගීතය තුළ මනෝවෛද්‍යවරයා මොන වගේ තැනකද ඉන්නේ? මං හිතන්නේ මහේෂ් මේ ගීත ගැන දැන් ඉස්සරට වඩා වැඩි වැඩියෙන් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉස්සරට වඩා කියලා මං කිව්වේ අපි අද සමාජයේ දකින
කියන අහන දේවල් එක්ක. ගුරුවරයෙක් කියන්නේ කවරෙක්ද? ගුරුවරයෙක් කියන්නේ උගන්වන කෙනෙක්ද? මම පෞද්ගලිකව හිතන්නේ ගුරුවරයෙක් කියන්නේ උගන්වන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි. ගුරුවරයෙක් කියනු මඟ පෙන්වන්නෙක් විය යුතුයි. අම්මලගේ තාත්තලගේ ආදරයෙන් අපි කතා කරා. හැම අම්ම කෙනෙක්ම තාත්ත කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. නමුත් ගුරුවරුන්ට සිද්ධ වෙනවා දරුවෝ 100,000 ගානකට ආදරය කරන්නට. ඔවුන්ගේ අතේ තියෙන විශාල සමාජ වගකීමක්. ඉතින් ඒක නිසා ගුරුවරයෙක් අර ක්‍රීඩා කණ්ඩායමක පුහුණුකරුවෙක් වගේ එක් එක් ක්‍රීඩකයාගේ දක්ෂතා හඳුනාගෙන ඒ ක්‍රීඩකයාගෙන් උපරිම ඵල නෙලා ගත යුතුයි. ඒ වගේම ගුරුවරයෙක් තමන් ළඟ ඉන්න විවිධාකාර වූ දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඉගැන්වීම පමණක්ම නෙමෙයි ඔහුට මඟ පෙන්වීම කළ යුතුයි. ඒ වගේම තමයි මේ ගීතයත් එක්ක අද කාලේ ගොඩක් දේවල් අපි කතා කරන්න වෙනවා කියලා කිව්වා මේ දඬුවම් දීම ගැන. දඬුවම් දීම ගැන කතා වෙනකොට මට හරි අපූරු සිද්ධියක් මතක් වෙනවා මහේෂ්. මේ මම ඉස්කෝලේ යන කාලේ මගේ පාසල මාතර රාහුල විද්‍යාලයේ මගේ යහළුවෙක් හිටියා. මගේ දැනටත් මගේ හොඳම මිත්‍රයෙක්. අපි එන්න තාප්පෙන් පැන්නා දවසක්. අපි තෝරගත්තේ මේ විවේක කාලය කලබලකාරී වෙලාව නිසා පණින්න ලේසි. පැනලා ඉතින් කරුමෙක මහත කියන්නේ පණිනකොටම අපේ විනයබාර ගුරුතුමා පාරේ මොටරසයිකලේ එනවා. දැන් අපි දෙන්නට වෙන යන්න විදියක් නැහැ. අපි බලන් ඉන්නවා පාරෙන් එහා පැත්තේ මොටරසයිකලේ තියාගෙන ඉන්නවා. අපි හිතුවා දැන් නැතුවට දැන් පාරෙදිම ප්‍රහාරය එල්ල වෙයි කියලා. තප්පර කීපයක් හිටියා. තප්පර 20ක් 30ක් විතර යන්නේ නැති ඔහුගේ බැල්ම ඔහු එහා පැත්තලා බලාගෙන ඉන්නවා. මේ බැල්ම දරා ගන්නට බෑ. අපිට කර කියා ගන්න දෙයක් නැහැ. මම යාළුවගේ දිහා බැලුවා. අපි දෙන්න කතා වෙලා නෙමෙයි දෙන්නම නිතැතින්ම එකම තීරණයක් අරන් ආයි පැන්න තාප්පෙන් ඇතුළට. ජීවිතේ පළවෙනි සහ අවසාන වතාවට තාප්පෙන් ඇතුළට පැනලා පන්ති කාමරේට ගිය ළමයි දෙන්න උනා අපි. ඉතින් අපි ඉතින් ගිහිලා ගැහි ගැහි ඉන්නවා මේ දැන් එයි කියලා. තාමත් බලන් ඉන්නවා මහේෂ්. තාමත් ඒ දඬුවම ලැබුණේ නැහැ. මගේ යාළුවා අද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කුරුණෑගල රෝහලේ වැඩ කරන්නේ. ඉතින් මේ දුර්වලුන් දෙන දඬුවම් ගැන කතා කරද්දී ඒ වගේම මේ ගීතයට පසුබිම් වෙච්ච තව හරි අපුරු කතාවක් තියෙනවා. මගේ පන්තියේ මගේ මං ගිය ඉස්කෝලේ පාසලේ හිටියා පන්තියේ හැමදාම අන්තිමය වෙන මගේ මිත්‍රයෙක්. ඔහුගෙන් අන්තිමයා වීම උදුරා ගන්නට කාටවත් බැහැ. එක වාරයක් මගේ මිත්‍රයෙකුට උණ හැදිලා විෂන් දෙකකට විතරයි එන්න හම්බෙන්නේ. එදත් පන්ති අන්තිමයා මේ කියපු අන්තිමයා. අර විෂයන් දෙකකට ආපු එක්කෙනාටත් වඩා අන්තිමයා. ඒක උදුරා ගන්නට කාටවත් බැරි වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ F සාමාර්ථ 8ක් අරගෙන ඔහුට ඉතින් විවිධ නම් පට බැඳිනවා. ඔහු කිසිම කෙනෙක් අර අපේ භාෂාවෙන් කියන ගණන් ගන්නේ නැහැ. විවිධ නම් පට බැඳිනවා. පස්සේ ඔහු සාමාන්‍ය පෙළින් පස්සේ මට හමු වෙන්න හැම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෛද්‍යවරයෙක් ලෙස මුල්ම පත්වීම අරගෙන මාතර රෝහලේ රෙස්සේවිය කරද්දී දවසක් අහම්බෙන් ඔහු වෙනවා රෝහලට. ඉතින් දැක්කම මට හරි සතුටක් ඇති වුණා. නමුත් මම හුඟක් පරිස්සම් වුණා මහේෂ්. ඔහුගෙන් මොකද්ද කරන රස්සාව කියලා අහන්න නැතුව ඉන්න. මං හිතුවා ඔහු රස්තියාදු ගහගෙන මොනවා හරි දෙයක් කරගන්නට බැරුව කොහෙට හරි වෙලා ඇති කියලා. මම ඔහුගේ හිත රිදෙන නිසා කියලා. ඉතින් මම මේ ඔහුට අවශ්‍ය උදව්ව මම කරලා දීලා මම වැඩ ඉවරලා පාරට ආවා. ඉතින් මට මගේ කියලා වාහනයක් තිබුණ නැහැ. බස් එක යන්න බෑග් එකත් අරගෙන. ඊට බැස්සම මේ සුකෝබ්බෝගි ජීප් රථයක් ගෙන මගේ ගාව නැවැත්තුවා. මම ඒක නැග්ගා. බලනකොට මේක පදවගෙන ආවේ මගේ යාළුවා. එතෙන්දි මං හිතුවා ඔහු කරන්නේ වීදුරු රස්සා වෙන්නේ නැති කියලා. මේක අපි හිතන විදිහ හරි. හිතන විදිහ. ඉතින් ඔහු මාව ඇරලවන්න මගේ ගෙදරට යන ගමන් ඔහුම විසින් ඔහුගේ ජීවිත කතාව දිගහැරියා. පාසලෙන් අස් වුණාට පස්සේ ඔහුට රස්සාවක් නැහැ. ඇවිදවිදි ඉන්නකොට මේ ඔහු එක්තරා දුරකථන ආයතනයක කම්කරුවෙක් ලෙස සේවයට බැඳෙනවා. මේක කරගෙන ඉන්නකොට දවසක් ඔහු රත්නපුර ප්‍රදේශයේ සේවය කරනකොට මේ දුරකථන සමාගමේ මුළු ලංකාවෙම ජාලය අක්‍රිය වෙනවා. ශ්‍රී ලංකාවේ ජාලය අක්‍රිය වෙලා මේ ඒ සමාගම විසින් ගොඩක් ව්‍යාපාරික ආයතනවලට රාත්‍රී කාලේ ව්‍යාපාරික ආයතනවලට සේවය සලසන මේ රාත්‍රී කාලේ කියන්නේ අර පිටරටත් එක්ක විදේශ රටවල් එක්ක දඬු දුන් කරන වෙලාව. ඔවුන්ගෙන් අමුතුන් ගලාගෙන එනවා. දැන් මේක හරි ප්‍රශ්නයක්. ඉතින් මේකේ ඉන්න ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු සියලුම දෙනා ලංකාව පුරාම විශාල අර්බුදයක් ඒ සමාගමට. ඔවුන් උත්සාහ කරනවා. නමුත් මේක හරියන්නේ නැහැ. මගේ අර යාළුවා මේ කියපු මිත්‍රයා ඉඳගෙන කියනවා තමන්ගේ ඉහළ නිලධාරියාට මේ සර් මේක මෙහෙම කරා නම් මේක හරියනවා කියලා. වාසනාවකට ඔහුගේ කීම විශ්වාස කරලා ඔහුවත් මෝටර රථයක නංවගෙන
කොළඹට එක් කරගෙන එනවා. රාත්‍රී 12:45ට මේ ක්‍රියාව පටන් ගන්නකොට 3යි කාල වෙනකොට ඔහු මේක නැවත සක්‍රිය කරනවා. මේ අර අර වැඩටම අසමත් වෙච්ච ඔබේ මිත්‍රයා. මිත්‍රයා මහේෂ්. එතකොට එතෙන්දී ඔවුන් කැඳවනවා. ඊට පස්සේ මේ ඔහුට උසස් වීමක් දෙන්නට, නමුත් ඔහුගේ අර F8 කියන බාධකය නිසා දෙන්නට බැරි වෙනවා. නමුත් ඔවුන් කැමති වෙන්නේ නැහැ මේ සමාගමෙන් ඔහු ඉවත් වෙනවට. ඔහුට තියෙන උපරිම සැප සම්පත් සහ වැඩුප් වර්ධක ලබා දීලා ඔහුව තියාගන්නවා. තනතුරට වඩා ඔහුව තියාගැනීමට ඔවුන් උත්සුක වුණා. ඉතින් මං අන්තිමට ඇහුවා, මට එතකොට මතක් වුණා පුංචි කාලේ හැමදාම මගේ මේ මිත්‍රයා කරන්නේ පන්ති අන්තිම කෙළවරේ අන්තිම කොනේ ඉඳගෙන පොඩි ට්‍රාන්සිස්ටර් කීපයක් තියාගෙන පරිපත සකස් කිරීම. ඒ දේ මමවත් ඔහුගේ දෙමව්පියන්වත් කිසිම ගුරුවරයෙක් හඳුනාගත්තේ නැහැ මහේෂ්. මම ඔහුගෙන් ඇහුවා ඇයි ස්කෝල්ට එන්නේ නැත්තේ කියලා. ඔහු කියනවා මම තාමත් මගේ ස්කෝල්ට අන්තිමයි කියලා. මේ ගීතේ මම කතා කරන්න කැමති කාරණාව, මම ඒ ගැන සතුටු වෙන්නේ, ඔහු ඉන්න තැනගෙන මම සතුටු වෙනවා. නමුත් ඒත් එක්කම මට විශාල දුකක් ඇති වෙනවා. අහම්බයක් නිසා ඔහුගේ ජීවිතය පරිවර්තනයට ලක් වුණා. මේ තප්පරෙත් කී දහහක් නම් ළමයින් විනාශ වෙනවට ඇද්ද? ඒ විනාශය වළක්ව ගන්න අපි ඔවුන් දිහා වෙනස් කෝණයකින් බැලිය යුතුයි. හව් ලොකු කතාවක්. එහෙම නේද නිලන්ත? මම එක තැනකින් පුංචි උපුටනයක් කරගෙන අපි ගීතයට යන්නම්. මම ඉස්කෝලෙට එන්නේ නෑ මහේෂ්. හේතුව මම අපේ ඉස්කෝලෙට තාම අන්තිමයක් අපි යන් ගීතයට. තන ගොල්ලේ නීල කොබේ රැළ
ඇස්වහක් කටවහක් නැහැ කියන අපි මේ ගැමි වහරෙදි කියන්නේ නිතරම ඒ වගේ මට කියන්න තියෙන නිලන්ත ඉතාම මිහිරට හැංගීම් බරව ගායනා කළා විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන එක ගයන්න ආයි වෙන කාටවත් බෑ ඒක ඒක බොරුවක් ඒක ගායනා කරන්න බෑ හැබැයි ඒ ගීතයේ රහ ඒ විදිහටම දැනෙන විදිහට ඔබ මෙතන ගායනා කළා මට ඒ හින්දා හිතුණා විරාමයකට අපි යන්නත් ඕනේ ඊට මේ තප්පර ගණනක් මම තව ඉල්ලගත්තා මේ විශේෂ හැකියාවක් තියෙන ඔබට ඔහුගේ හඬට ලං වෙන්න පොඩි ඔබ කැමති සුනිල් එදිරිසිංහගේ ගීතයක පොඩි කොටසක් ගයලම අපි විරාමයට යමු පුංචි කොටසක් සුසන්ත උදව්වක් කරන්න මම ආසයි ගීත කීපයක් තියෙනවා තුමාගේ රුදු සීමනේ සීමනේ Rudu 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 lagi, semanya. Rudu 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 lagi, ilu hatu hatri, nilena siu meli, obai jiwan sudarine, rosa fusu. මිහිරි හොඳයි අපි එනම් රෑබෝවෙන් රෑබෝවෙන් මිහිර වැඩි වෙනවා ඒ නිසා අපි පුංචි විරාමයක් කරන් එන්නම් පොඩ්ඩක් අපි කරන් ඉන්න මෙගා හීටර්ස්